ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකේ අලුත්ම segment එකට. ඉතින් මේ segment එකෙන් අපි ඔයාලට අරගෙන එන්නේ travel කරද්දී ඉක්මනට හදාගන්න පුළුවන් recipes කීපයක්. ඒ විතරක් නෙමෙයි. උයන්න කම්මැලි කම්මැලියොන්ටත් ඔන්න මේ recipes ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. වැඩි කතා වුණේ නැහැ. අපි හදමු අද tuna sandwich. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයකට කැමති වර්ගයක පාන් අරගෙන මෙන්න මේ විදිහට පාන් පෙත්ති වටේට කපා ගන්න. මේ දවස්වල පාන් වල ගණන් වල හැටියට වකුගඩුවක්වත් ඉක්නන්න ඕනේ පාන් කන්න. ඉතින් බුදු අම්මෝ මේ වටේ තියෙන වයින් කරන්න ඕනේ නැහැ කියලා හිතෙනවා නම් ඒකත් එකම කන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔයාලා කැමතිම වර්ගයක බටර් මෙන්න මේ විදිහට පාන් පෙත්ති ගා ගන්න. අපි අද ගන්නේ sunflower oil වලින් හදපු බටර් වර්ගයක්. අපේ ගෙදර තේ මේසෙට වරදින් නැති මේ රෙසිපි එකේ මුල් අයිතිකාරයා තමයි මගේ හැබීගේ ආදරණීය නංගි. ඉතින් එයාට මේ සෑන්ඩ්විච් එක හරිම රසට හදන්න පුළුවන්. ඔන්න එයාවත් මතක් කරන ගමන් අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඊළඟට ලුණු ගෙඩි භාගයක් ඉතාම සිහින්ව පටපට ගාලා මෙන්න මෙහෙම කපා ගන්න. ඊළඟට මම ගත්තේ බෙල් පෙපර්. එහෙම නැත්නම් කැප්සිකම් කියලා කියනවා. පුංචි කෑල්ලක් ඔයාලට අවශ්‍ය විදිහට සැට සැට ගාලා කපා ගන්න. හැබැයි අතනම් කපා ගන්න එපා. ඉතින් සැරට කන්න ආසයි නම් මෙන්න මේ වගේ අමුවිරිස් කරලකුත් සැටපට ගාලා කපලා දාගන්න. කොහොමද තක්කාලි ටිකකුත් දැම්මොත් මේකට තව ටිකක් රසයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ටටටක් ගාලා තක්කලි කෑල්ලකුත් දාගන්න. ලුණු බෙල් පෙපර් අමුවිරිස් තක්කාලි මිශ්‍රණයට ඔන්න මම දාගන්නවා මේ පුංචි ටූනා ටින් එකක්. ඔයාලට පුළුවන් මේ ටූනා මිශ්‍රණය ගෙදර ඉන්න සමාජිකයන්ගේ ප්‍රමාණයට අඩු වැඩි ඇතුව හදාගන්න. ඊළඟට අපි මේකට එකතු කරගන්නවා මයෝනීස්. මම මයෝනීස් තේ හැඳි දෙකක ප්‍රමාණයක් දාගන්නවා. ඔන්න වැඩියෙන් මයෝනීස් කන්න කැමති අය වැඩියෙන් දාගන්න. ඔන්න ඊළඟට ඇති පදමට ලුණු ගම්මිරිස් දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ලස්සනට ඔගොල්ලන්ගේ ටූනා මික්ස්චර් එක පාන් පෙතිවල අතුර ගන්න ඕනේ. ඊළඟට ලස්සනට පාන් පෙති ටික ඔයාලා කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. ඔන්න ළමයිනේ අපි දැන් ටූනා සෑන්ඩ්විච් එක නම් හදලා ඉවරයි. සෑන්ඩ්විච් එකට නියමෙටම ගැළපෙලා යන්න ඔන්න හදාගත්ත උණු උණු ප්ලේන්ටි එකක්. අපි දෙන්නම සීනි පාවිච්චි කරන්නේ නැති නිසා පොඩි පැණි රසක් එන්න ඔන්න ස්ටීවියා හැන්දකුත් දාගත්තා. ඔයාලා මේ වීඩියෝ එක රස වින්දා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපිව ධිරිමත් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන ගියොත් ඔයාලට තවත් මේ වගේ රසවත් වීඩියෝ ගොඩක් නරඹන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නා.